ආයුබෝවන් යාළුවනේ අතේ පුංචි මුදලක් තියාගෙන ජංගම දුරකථනයක් හොයන ඔයාලටයි අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පවතින මිල ගණන් වල අනුව ජංගම දුරකථනයක් මිලදී ගැනීමට ඊටාම අපහසු තත්ත්වයකයි පසු වෙන්නේ ඉතින් අන්න ඒ අයට ඊටාම අඩු මුදලට ලාභෙට පාවිච්චි කරන ලද ජංගම දුරකථන විදේශවලින් ආනයනය කරලා විකුණන කෙනෙක් ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ thenuka mobile අනුරාධපුර කිව්වහම ඕගොල්ලෝ අහලත් ඇති අහලා නැත්නම් වීඩියෝ එකට යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ අයියාගේ channel එකට ගිහිල්ලා ඕගොල්ලන්ට විස්තර බලා ගන්න පුළුවන් thenuka mobile කියන්නේ වසර ගණනාවක් තිස්සේම ඊටාම අඩු මුදලට වාගේම සාධාරණව මේ ව්‍යාපාරය කරගෙන යන අයියා කෙනෙක්. ඉතින් එයාගේ YouTube නාලිකාවටත් ගොඩක් දෙනෙක් ඇදෙන්නේ එයාගේ මේ ඊටාම සාධාරණ මිල ගණන් නිසායි. අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවෙත් මේ වෙද්දී ඊටාම අපහසුකම් මැද්දේ ජීවත් වෙන මිනිසුන්ට ජංගම දුරකථනයකට මුදල් වැය කරන්න බැරි කාලෙක thenuka mobile විතින් 3GB 32GB ජපන් ෆෝන් එකක් රුපියල් 10900කට ලබා දෙනවා කියලා ඊයේ දාපු වීඩියෝ එකක් නිසායි. ඇත්තටම ජපන් ෆෝන් හොඳයිද? ජපන් ෆෝන් වලට පාර්ට්ස් තියෙනවද? ඩිස්ප්ලේ එහෙම දාගන්න අමාරුද? ඔන්න ඔය වගේ ගැටලු තමයි අපේ ඇයට තියෙන්නේ. ඇත්තම කිව්වොත් ඕගොල්ලෝ වීඩියෝ එක බලන්න thenuka mobile වලින් ගෙනාපු ඒ වීඩියෝ එකේදී thenuka අයියා මොබයිල් ෆෝන් එක මේසෙත් දෙපාරක් ගහලා පෙන්නනවා. පොඩි පොඩි ස්ක්‍රැච් හීරීම් ඇති. හැබැයි රුපියල් 10900කට ජංගම දුරකථනයක් මිලදී ගන්න නම් ඕගොල්ලන්ට කොහොමඩවත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක සීමිත අවස්ථාවක් වාගේම ජංගම දුරකථන 200ක් පමණ තියෙනවා කියලායි thenuka අයියා කියන්නේ. ඉතින් ඔයාලත් මේ වෙද්දි අතේ පුංචි මුදලක් තියාගෙන ජංගම දුරකථනයක් ගන්න බැරුව ලත වෙන යාළුවෙක් නම් ඔන්න යාළුවේ ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා. ජංගම දුරකථනයක් මිලදී ගන්න ඔයාලා ආසාවෙන් ඉන්නවා නම් ඔයාලට කුරිය කළා රුපියල් 400ක් වගේ මුදලක් වැය කරලා නිවසටම ගෙන්න ගන්නත් thenuka mobile වලින් පුළුවන්. ඉතින් අපි ගෙනාපු මේ ආරංචිය ඕගොල්ලන්ට වැදගත් වුණා කියලා අපි හිතනවා. description එකේ thenuka අයියාගේ mobile number එකයි YouTube නාලිකාවේ link එකයි දෙකම තියෙනවා. ගිහිල්ලා බලලා ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මිලදී ගන්න. සාධාරණ වෙළඳාමක් කරන මිනිස්සෙකුට අතහිත දීමකුයි ඒ වගේම මේ වෙලාවේ අමාරුවෙන් ඉන්න අපේ මිනිස්සුන්ට පණිවිඩයක් බෙදා හරින්නයි අපිට ඕන උනේ. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක්.